ini balan aku ini mungkin dia lagi. Aduh. Gan be. Iya. Nanti ini nih deh. Hi guys, good morning. Welcome back to our YouTube channel. I think අද ෆුල් චොරම දවසක තමයි මේ ඩේන් ලයිෆ් එකක් කරන්න කියලා සෙට් උනේ. මේ අද නෑ ෆුල් අවුල් දවසක් නේ. එන මන අනාද දවසක් කර මේ අවුලක් නෑ මේ ඉතින් අපි දෙන්නගේ ඩේන් ලයිෆ් එක අපි සතියේ එකපාරක් දෙන හින්දා ඉතින් අද ඔච්චර අවුල් දවසක් වුණත් අපි දෙන්නව දෙන්නයි ඔය දෙන්න වෙනුවට ඔයාලා වෙනුවෙන් ඉතින් වීඩියෝ ගේන්නම් කියලා බැලුවා. ඉතින් අද නම් ෆුල් වහින දවසක් මේ කමක් නෑ මම වැඩේ නම් මොනවද කතා කර කර ඇකින්න පාර වෙන්න ඕනි ඉපන්න නා පාර වෙන්න පාර වෙන්න නැනක මං ඉන්නේ මේ පොඩි පොඩි පොද වගේ වැඩනවාට මේ වැටනට මේ ඒවට දෙමින්නේ මම කට්ටේ හැමදාම කියලා තියෙනවා මම අර කලං අර ලංකාවේ අපි අර මේ පොද වැටෙනවා කියන්නේ ඒකද වතුර වල තෙමෙන්නේ. ඉනි වගේ වැටෙන්නේ. ඒක සාමාන්‍යයෙන් යන්න පුළුවන්. මේ වගේ උඩ කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා. ඒක තමයි අතුන්ම ඇතුළේ නොනි හැංගිලා. මේ ඉතින් මේ ඔකයි සීන්නේ. අංගල පාරපයින් ඉන්න උනාට හතර පහ හන්දියක වෙයි සෙට් වෙනින්ද මේ. තප්පර 29ක් වගේ තමයි හම්බෙන්නේ. ඉතින් මේ මේ හැලවින් එනවා. හැලවින් ඔක්තෝබර් 31 හැලවින් මේ අවිදින ෆස්ට් එක්ස්පීරියන්ස් එක හැලවින් වල ඉතින් දන්නවනේ හැලවින් කියන්නේ මොකක්ද කියලා ඔය අර දේවල් ඉස්සරහා ඩෙකරේට් කරලා තියෙන ආරාම ඒවා කරලා තියෙන සීන් එක ඉතින් මේක දාගමුද අපි මම දාගත්තා මේ දැන් නටුට තෙමෙනවා වගේ තමයි කමන්නේ හොමයා ඉතින් මේ හැලවෙන් අපි එක්ස්පීරියන්ස් කරන්න යන්න ඕනේ ඉතින් ඔය වරි ස්ට්‍රීට් සීන් එක දාමු අපි ගෙහෙල්ල මොකද වෙන්නේ කියලා බලමු හැලවෙන් වල මොනවද තියෙන්නේ මේ පාර දැන් අපි අපි දැන දැකලත් නැහැ ජීවිත කවදාකවත් හැලවෙන් දැකලා නැහැ ඉතින් හැලවෙන් ෂොපින් යන්නත් බලන් ඉන්නවා ඒ හැලවෙන් ඩෙකරේට් කරන්න හිතා ගන්නෑ මොකද ඉඩ නැති හින්දා මේ හැබැයි හැලවෙන් ෂොපින් ගිහිල්ලා මොනවද හැලවෙන් ෂොපින් වල තියෙන්නේ මොනවද ගන්න තියෙන්නේ ඔය අර වට්ටක් එකේදී අර මේ තියනවානේ අපි බලමු ගිහිල්ලා මේ මේ වීකෙන්ඩ් එකේ පුළුවන් වුණොත් ඈ බලමු වුණොත් බලමු මේ මොනවද මේ පැත්තෙන් අපිට ගන්න තියෙන්නේ බලන්න තියෙන්නේ අපිට හැලෝ වෙන ඕන කරන්න දෙයක් වේට්ස් මොනවද පොඩ්ඩක් ට්‍රයි යතිය බලමු මේ සති වීකෙන්ඩ් එකේ අපි ගිහිල්ලා මේ කොහොම ලවර් සති අඟ හරවුවොත් තමයි හැලෝවින් තියෙන්නේ වීක් ඩේ එක වීකෙන්ඩ් එකක් වුණා නම් අමාරු අපරාදේ මේ ඉතින් කවන්නේ මං ඉතින් ලබන සතියෙම තියෙවි හැලවෙයි මේ රස ටිකක් තද වුණා මේක තමයි වීඩියෝ කරන්න බැරි වුණේ ඉතින් මේ බලන්න අපි දැස්සේ වුණත් ඔයාලා වෙනුවෙන් වීඩියෝ තියෙන මේ හොට් එක කරන්න තියෙන්නේ අපි දෙන්න මේ WhatsApp කමුණි channel එක follow කරලා අපි දෙන්න channel follow කරලා ඒක තමයි කරන්න තියෙන්නේ අපි තකොර වීඩියෝස් තව තව කියනවා වැස්සේ හරි වැස්සේ නා හරි කිය. වැස්සේ පාරේ මිනිහ පාරේ බුදියගෙන හරි වීඩියෝස් ගේන්න. ඔත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපේ සබ් වීඩියෝස් එක කමෙන්ට් කරලා ලයික් කරලා ෆුල් සපෝට් එකක් දුන්න. හරි? ඉතින් ඔකට විස්තර මේ වැස්සේ ටිකක් තද වුණා ඉතින් හිඳ වීඩියෝ කරන්න බෑ ඉතින් වැස්සේ යන ගමන් වීඩියෝ කර කර ඉන්න බැරි හින්දා මේ වීඩියෝ කරේ නමක් වුණා. ඉතින් අපි හිතමු වැඩ කරන ඉවරල යනවා රස පායලා තියෙ කියලා එතකොට අපි පුළුවන් පයියක් ගහන්න මම වැඩට ආවා ඉතින් අද හරියට වීඩියෝ කරගන්න බැරුණා මොකද කේස් එක මේ වහින ඉන්න මේ පේනවා වහින ඉතින් මේ ඒකත් එක්කම මේ අපි දැන් වහින්නේ වැස්සේ එකපාරට මේ දැන් ගෙදරින් එනකොට වැස්සේ නැහැ ගෙදරින් ඇවිල්ලා විනාඩි 10ක් විතර ඔකට දකින්නදී විනාඩි 10ක් විතර මේ වීඩියෝ එකෙත් එනකොට තමයි වහින්න පටන් ගත්තේ එතකොට තමයි
මේ කුඩයක් වගේ නෑ නේ මාර්ගයේ ඉස්සගෙන කියලා මතක් වෙනවා. අවුරු නැහැ ෂේප් එක ආවා. ඉතින් අර මුල් මුල් ටිකේ වහිද්දි සාමාන්‍යයෙන් අර මෙහි චර ලොකේ ඉස්සත් තිබෙනේ අර මේ පිනි පිනි වගේ වැටුනේ. මේ ඊට පස්සේ ටිකක් වැඩි වුණා. ඒතකොට තමයි මට වීඩියෝ කරගන්න බැරි වුණේ. ඒත් මං කරා. ඔයාලා වෙනුවෙන්. ඉතින් ඒ හින්දා ඔයාලා අපිට අපි එක්තරම් ඔයාලා වෙනුවෙන් ජීවිත කැප කැප කරලා දෙන වීඩියෝස් කරන්න ඉතින්. නේ බලන්නකෝ අනේ මූටි ඇඩියාව කියලා කියයි දන්නේ. එහෙම නැහැදී අපි ඉතින් වෙලා කමනවා ඔකට වෙන වීඩියෝ කියනවා. ඉතින් අපි දෙන්න ගිය සතිය අපි දෙන්න කරෙත් නෑ ඩේ ලයිෆ් එක. ඉතින් ඔන්න ගිය සතිය ඊට කලින් සතිය තනි තනිවනේ අපි කරේ. ඊට කලින් සතිය චමුදි තනි සෝලෝ ඩේ ඉන් ලයිෆ් එක කරා. ඊට පස්සේ ගිය සතිය මගයක් කරා. මගයක් තනියම කරලා චොරයලාම ගියා. කවුරුත් බැලුවේම නෑ, ගණන්වත් ගත්තේ නෑ එකත්. ඉතින් මං කටින් ඉල්ලුවා මේ චමුදිගේ සෝලෝ ඩේ ඉන් ලයිෆ් එක කරලා මගේ ඩේ ඉන් ලයිෆ් එකේ වීඩියෝකට වීඩියෝස් වැඩි කරන්න කියලා. ගණන් ගත්තේ නෑ මම. චොරම් වෙලා චොරම කරලා දාලා මේ වීඩියෝ කවුරන්නේ මම සැලෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා හිතුවා අපි දෙන්නම එකක් කරනවා කියලා. ඉතින් ඔන්න අද මේ වීඩියෝ එක ඉතින් යනකොට වැඩි ඉවරලා යනකොට මම හිතනවා මේ පායලා තියෙයි කියලා. ඒක අපිට පොඩි කයියක් ගහගා යන්න පුළුවන්. ඉතින් එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මම බරට ආවා. ඉතින් ඊට පස්සේ යන ගම ආය සෙට් උමු. චමුදිත් එහෙරලා මොන හරි කරයි. අද මං හිතන්නේ ආද ලෙක්චර්ස් නැහැ. ලෙක්චර්ස් තියෙනවද දන්නෙත් නැහැ. මට හරියට මතක නැහැ. ඉතින් එහෙනම් ජය වේවා. ආ ජය වේවා කියලා කියන්නේ පාකෝ චමුදි හැම වෙලේම වීඩියෝ එකේ. ආයි දන්නේ හැමතරම් මං ජය වේවා කියලා කියන හින්දා එයා කියව ජය වේවා කියලා කියන්න පාකෝ. ඉතින් එහෙනම් ජය වේවා කියලා කියන්නේ නැහැ. එහෙනම් අපි හම්බෙමු. අපි හම්බෙමු. කොරෝනා තිබ්බ කාලේ ඉතින් න්ියුසිලන්ඩ් ගවර්න්මන්ට් එකේ මේ වගේ සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා කට්ටිය. ඒ කාලේ අපි මේ QR එක ස්කෑන් කරලා සයින් අප් වෙන්න ඕනේ. සයින් අප් වුණාට පස්සේ මේ අපි ඉන්න තැන, අපි ඉන්නේ කොහෙද ඉන්නේ, අපි මොන සර්කල් එකේද ඉන්නේ, කොහෙද ඉන්නේ හැමදේම ට්‍රැක් කරන්න පුළුවන් ගවර්න්මන්ට් එකට මේ ඇප් එක through. ඉතින් මරු වැඩක් ඒ කාලේ කරලා තියෙන. ඉතින් තාමයි දේවල් ඒ කට්ටිය තියෙන්න තියලා තියෙනවා ගලලා නැහැ. පේරණනේ ඒ කට්ටිය මේ මෞරි ලැන්ග්වේජ් එක, මේ ෆස්ට් ලැන්ග්වේජ් එක මෞරි. මෞරිලින් වෙල්කම් කියලා ගහලා තියෙන්නේ. හයරේ මායි, හයරේ මායි තමයි මෞරි වලින් වෙල්කම් කියන්නේ. ඉතින් ඒ ඉන්ස්ට්‍රක්ෂන් දීලා තියෙනවා. ඒත් එක්කම සිස්ටම් එකත් මේ වගේ දීලා තියෙනවා. Hi guys, good morning and welcome back to our YouTube channel Life with Casey. අද මට ලෙක්චර්ස් නැති දවසක්. අද ෆ්‍රී එකේ ඉන්න දවස හැබවසට වැඩ. උදේවරු ෆ්‍රී දවසක්. ඉතින් දව වෙනකන් නිදාගන්න තමයි වැඩේ. ඉතින් ටිකක් වෙලා නැගිටලා නැගිටලා ෆෝන් එක ඔබ හිටියා. දැන් වොෂ් එකක් දාගන්න ඕනේ. පොඩි බඩගින්නකුත් තියෙනවා. මීල් ප්‍රෙප් කරන්නත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දවස් තුනකට මීල් ප්‍රෙප් කරන නිසා මං වෙන්ස්ඩේ මොන හරි තව එකක් හරි දෙකක් හරි හදනවා. ඉතින් සන්ඩේ කැම හැදුවා, සන්ඩේත් හැදුවා, මන්ඩේ රෑත් හැදුවා. ඒ නිසා එක අයිටම් එකක් හැදුවතින් ඇති අදට. අදයි හෙට විතරයි. මොකද මම ෆ්‍රයිඩේ ලෙක්චර්ස් ෆ්‍රයිඩේ ලීට යන දවස. අද වෙන්ස්ඩේ. ඉතින් ඒ නිසා වෙන්ස්ඩේ ඇන්තර්ස්ඩ විතරයි අපිට කැම ඕන වෙන්නේ. අයිත් සැටඩේ මොනාහරි පොඩි දෙයක් කාලා ඉන්නවා. ඉතින් ඒ නිසා මොනවද හදන්න ඕන කියල් බලන්න ඕන. දැන් ඉස්සෙල්ලම වොෂ් එකක් දාලා බ්‍රෙක්ෆස්ට් අරගෙන ඉන්න. අද නම් ග්ලූමි වහින දවසක්. පොඩ්ඩක් අවුවකුත් තියෙන අනන්ට වැහැලා. හොඳටම කල්පනාත් කියෝ උදේ වැඩට යද්දිත් වැස්සල්ලු කියලා. පස්තලාවා ආයිත් මුකුත් කෑම මහා ලොකු දෙයක් හදන්න නෑ. ඉතින් කොන්ෆ්ලෙක්ස් කන්න හැම ලොකු බරිගින්නක් නෑ නිසා කේක් කෑල්ල කන්නම් කියලා හිතුවා. තාම නිමද පාදයිනේ උන. අද මං හදනවා ගුව තෙල් දාලා. ඉතින් සාමාන්‍යයෙන් මම කියන අපි දෙන්න හදන කෑම සාමාන්‍යයෙන් දවස් තුනක් හතරක් තියාගන්න පුළුවන් කෑම තමයි හදන්නේ. මොකද නැත්තම් අපි දෙන්නට වෙලාවක් නෑ හදන්න. නැත්තම් එහෙම නැත්තම් පිළුණු වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා ඉතින් ගුව තෙල් දැම්මහම දවස් තුන හතර තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා. ඒ නිසා මං හිතුවා අද ගුව තෙල් දාන්නා කියලා. ඉතින් කල්පනාත් කරන්න ආසයි. තව හදපු කෑමක් තියෙනවා. ඉතින් ඒ නිසා සතිය මැද දවසක මොනාහරි එක අයිටම් එකක් හරි දෙකක් හරි උපරිම දෙකයි හදන්නේ. ඉතින් හදාගත්තම ඇති. ඉතින් අද මං ගුව තෙල් දැම්මා. හරි ලන්ච් එකට ගුව තෙල් දාලා ඉවර කරා. දැන් තව වෙලා තියෙනවා කල්පනෙන්ද ගොඩක් වෙලා තියෙනවා. ඉතින් දැන් මොනාහරි
බලන්නම් කියලා බැලුවේ බලන්නම් මොකද කරන්නේ කියලා මං සාමාන්‍යයෙන් දවල් වෙනකන් නිදා ගන්නවා හරි ඇඳට වෙලා ෆෝන් එක ඔබ හරි ඉන්නවා මොකද මට පාළුයි අර කරන්න දෙයක් නැහැ කතා කරන්න කෙනෙක් නැහැ හිර වෙලා වගේ ඉන්නේ එතකොට උදේ වරුවේ ලෙක්චර්ස් මොකද නැත්නම් මේ උදේම නැගිටින්නේ නැහැ ඉතින් නැගිටලා කරන්න වැඩක් නැහැ ඇත්තටම නැගිටුතින් මොකක් හරි වැඩක් කරන්න බලාගෙන තමයි නැගිටින්න ඕනේ ඉතින් එහෙනම් මම දවල් වෙනකන් නිදිනවා සමහර දවසවලට නම් මගේ යාළුවෝ කිව් දෙනෙක් ඉන්නා UK වල ඉතින් ඒගොල්ලන්ට රෑ අපිට උදේ කියන්නේ ඒගොල්ලන්ට රෑ ඉතින් දවස් දෙක තුනකට කලින් කියලා තියලා එහෙම මම මෙදාට කෝල් කරන්නම් කියලා එතකොට ඒ දවස්වලට දෙම නැගිටලා කෝල් කරනවා නැත්තම් ඉතින් දෙම නැගිටින්නේ නැති තරම් තමයි මොකද ලංකාවේ දැන් වෙලාව මං හිතන්නේ පාන්දර 3ට 4ට වගේ ඇති ඔව් ඒ වගේ 3ට වගේ ඇති බෑහ තමරක් පිටිපස්සෙන් ඉන්නේ ඉතින් එතකොට ගෙදරට කතා කරන්නත් නැහැ කල්පනාත් වැඩ කම්මැලි හැරම කම්මැලි එතකොට කරන්න කිසි දෙයක් නැති වුණාම මේ නැගිටලා තීරුමනේ ඉස්සම දවල් වෙනකන් ඉදියා නැගිටින්න ඕන නැලා නැගිටලා වැඩ ටික කරගන්න ඉතින් ඊයේ සබ්මිෂන්ස් දෙකක් තිබිලා ඒ දෙකම සබ්මිට් කරලා ඉවරුණා ඉතින් අද ඒ නිසා මාරම නිදහස් වලට ෆ්‍රී අද තමයි ඩෙඩ්ලයින් තිබ්බේ ඉතින් මම ඊයේම සබ්මිට් කරලා ඉවර කරා දැන් ඉතින් නිකන් ඉඳ තියන්නේ පොඩි චූටි බඩගින්නක් ආවෙන නිසා චොක්ලට් එකකුත් අරගෙන ආවා අපිට හම්බුණා gift එකක් මේ චොක්ලට් බොක්ස් එකක් හම්බුණා චොක්ලට් එකක් ඉවර මේ කල්පනාගේ චොක්ලට් බොක්ස් එක මඩල් චොක්ලට් බොක්ස් එකක් හම්බුණා අපි වැඩ කරන තැනින් ලෙබඩේ එක වෙනුවෙන් මං හිතන්නේ කොමාරි කට්ටියට හම්බෙලා තිබ්බා කල්පනලට නම් උදේ shift එක තියෙන කට්ටියට බ්‍රෙක්ෆස්ට් එහෙම දීලා තිබ්බා ඉතින් මට චොක්ලට් බොක්ස් එකක් විතර මොකද මං හවස shift එක නිසා ඉතින් මේ චොක්ලට් එකක් කාගෙන දැන් කල්පනෙනකන් ඇඳට වෙලා ඉන්න තමයි තියෙන්නේ බඩගින්න නෑ කිව්වට පොඩි බඩගින්නක් ආවා ඉතින් දැන් තාම 12යි වෙලාවේ නිසා කොන්ෆ්ලික්ස් එක කරගත්තා කාලා පළමු ආයෙත් මොනාහරි බඩගින්නක් ආවා ඉතින් ආයෙත් මොනාහරි හදා ගන්නවා මම වැඩේ ඉවරලා ගෙදර යන ගමන් නම් නියමයට අවුව පායලා තියෙන අවුවක් කියන්නේ එහෙම මහලක සීන් නැහැ. හැබැයි උදේ යන වගේ චොර නැහැ. වැස්ස නැහැ. ඉතින් මට කට්ටිත් එක්ක කයියක් ගහගෙන යන්න පුළුවන්. ඉතින් මේ කට්ටිය කිව්වා මෙහෙම අරන් යන්නද මෙහෙම අරන් යන්න. ඉතින් මම වන්න අදින මම උඩරිම ට්‍රයි කරනවා කැමරාවක මෙහෙම අරන් යන්න. මොකද කට්ටි ඉස්සරහින් ගොඩක් එනකොට කට්ටි රන් කරන්න ෆොටෝ බලන්න. මේ කට්ටි හිතන්නේ මම මේ කට්ටි වීඩියෝ කරනවා කියලා. එහෙම සීන් එක තේරෙන්නේ නැද්ද මම මෙහෙම අරන් යන්නේ. මම ඔන්න පුළුවන් උඩරිම ට්‍රයි කරන්නම් මෙහෙම අරන් යන්න. දොර කට්ටිය දෙපැත්තත් පේනවා. අර තියෙන ලයින් බයික් එක. ඔකට ටොප් අප් කරා අපි ගියා. දවසක යන්න ඕන ගෙදර ඒක. ඉතින් මේ දැන් හැමතරම හැලෝවීන්. හරිද? දැන් මේ අපි ඔෆිස් එකෙත් හැලෝවීන්. එතකොට අපේ යාළුවගේ ඔෆිස් එකත් හැලෝවීන් තියෙනවා. ෆොටෝස් එවලා තිබ්බ. ඉතින් මේ හැලෝවීන් වීක් එක next week මුළු වීක් එකම හැලෝවීන්. ඉතින් අපි ෆුල් ට්‍රයි එකක් දෙන්න කට්ටියට මේ හැලෝවීන් පෙන්වන්න. මොනවද හැලෝවීන් අයිටම් තියෙන්නේ? එතකොට හැලෝවීන් පාටිස් මොනවද තියෙන්නේ කියලා කියන්න. ඉතින් වීකෙන්ඩ් එක තමයි ඒකට හොඳම දවස. බලමු වීකෙන්ඩ් එකේ ෆුල් ට්‍රයි එකක් දීලා බලමු වැඩේට. වීකෙන්ඩ් එකේ මියුසික් පිස්සොන්ට විතරක් පොඩි බ්ලොග් එකක් දෙන්න කියලා බැලුවා. ගිහිල්ලා පොඩි තැනකට. ඉතින් ඒකට ලෑස්තිලා ඉන්න. පොඩි අප්ඩේට් එකක් දෙන්න. ඉතින් ඔන්න වීකෙන්ඩ් එකේ දාන එක බ්ලොග් එකකින් සෙට් වෙලා ඉන්න. ඉතින් මියුසික් පිස්සොන්ට විතරමයි. ඉතින් චමුදි ගෙදරද? එයාට ලෙක්චර්ස් නැහැ කිව්වා. මොකද මං උදේ ඉඳන් හිතන් හිටියේ එයාට ලෙක්චර්ස් ඇති, එයාද ලෙක්චර්ස් අනවද කියලා. බලනකොට එයාට ලෙක්චර්ස් නැහැ. ඉතින් එයා ගෙදර. ඉතින් මෙහෙ මේ දවස්වල ඉතින් සමහර දවස්වල වහිනවා, සමහර දවස්වල පායනවා. හැබැයි අර එක දිගට වහින සීන් එක නැහැ. මේ වෙදර් ෆෝකස්ට් එක ඉතින් හරියටම හරි හින්දා ඉතින් වෙදේක බලලා අදාම වෙදර් ෆෝකස්ට් එක බලන්න බැරුණා. ගෙදරින් එළියට එනකොට ඒක තමයි කොඩේ කියන්න බැරුණේ. මං අනාත වුණා. මගක් කෙනෙකුට වැස්සා. කට්ටියට බ්ලොග් එක ගේන්නත් දරුණා. ඉතින් දැන් නම් අවුලක් නැහැ. ඉතින් ආය අද දවසට ආය වහින්නේ නැහැ කියලා තමයි තියෙන්නේ. වෙදර් ෆෝකස්ට් එකේ මේ සාමාන්‍ය මෙහෙම කැමරා එක අරන් යනකොට මිනිස්සු සාමාන්‍ය බලන්නෙත් නැහැ. බෑර අර ලැජ්ජාක් වගේ තියනවානේ. මෙහෙම නේ
කැමරා කරගෙන වීඩියෝ කරන් යනකොට පොරක් වගේ මොහින බ්ලොග් කෙනෙක් වගේ එම සීන් එක මුණ්ඩ තේරෙයිද කියලා කියන්නේ පොඩි ලැජ්ජාවක් වගේ එනවා. හැබැයි ටිකක් කල් යනකොට හැබැයි ඒක පුරුදුවේ කියලා මම හිතනවා. මොකද මේ මිනිස්සු ඉච්චර එක සිරා ගන්නෙත් නැහැ, මිනිස්සුන්ට ඒක වැඩකුත් නැහැ. හැබැයි අර අපිට අර ලැජ්ජාවක් වගේ තියෙන තමයි ඉතින් අර මෙහෙම කරන් යන්නේ. මෙහෙම කරන් ගියාම ඉතින් මහා පේන්නෙත් නැහැ හරියට. මෙහෙම කරාම තමයි වටපිට පේන්නේ. එහෙම හොඳයි කියලා හිතනවා. මෙහෙම අරන් යන්න අපි. මේ බස් හෝල්ට් එක ගාව තියෙන මෙන්න මේ වගේ අයිටම් එක. මෙන්න මේක එබුවට පස්සේ මෙන්න මේකේ තියෙන අයිටම් ටික කියවනවා. ඒ එහෙම තියෙන්නේ කියලා හොයලා බැලුවොත් මං හිතන විදිහට ඇස් පේන්නේ නැති අයට අහන්න දන්නේ නැහැ. නැත්තම් මොකටද වැඩක් නැහැ නේද? නැත්තම් ඉතින් අපිට පේනවනේ මොකද්ද කියන්නේ. මං හිතන්නේ ඒක වෙවුවම වචන වලින් කියනවා. මේ බසේ මේ වෙලාවට එනවා, මේ බසේ මේ වෙලාවට එනවා, එහෙම එහෙම කියලා කියනවා. ඉතින් මං හිතන්නේ අරක තමයි සීනේ. හිතන්නේ මට තමයි බැන්න. හිතන්නේ මං හිතනවා ඒව කියන්න එපා කියලා කියනවා. ගොඩක් අය කියලා තිබ්බා මේ ස්පෙෂල් ගර්ල්ස්ලා බල ලස්සනයි කියලා. ඉතින් මේ තැන්කියු සෝ මච්. ෆොන් එක පොර පස්සේ හොඳයි කියලා කියලා තිබ්බා මේ බෝස්ටත් ගොඩක් කියලා තිබ්බා. ඒත් එක්කම ගර්ල්ස් තමයි ගොඩක්ම කියලා තිබ්බේ. ඉතින් චමුදිර ඉරිසි අයියේ සීන් එකට ඉතින් මං කියන තව තව කට්ටිය කමෙන්ට් කරන්න පළලහින් කියලා. ඉතින් මේ යාර සාමාන්‍යයෙන් ජෙලසි වගේ සීන් එකක් ඇවිල්ලා තියෙන්නේ මේ මට එහෙම කිව්ව එකට. ඉතින් සැලියුට් ආ එකෙන්ම තැන්කියු. ඉතින් එහෙම කිව්ව එකට හැමෝටම ආදරේ. මේ යන බස් එක තියා නේද? මේක ෆුලි ඉලෙක්ට්‍රික් බස් එක. 100% ඉලෙක්ට්‍රික් බස් එක ගහලා දෙනවා නේද? එතකොට මේක ඉලෙක්ට්‍රික් නෙවෙයි. අර අලුතෙන් ආව බස්. මේ ඔක්කොම ඉලෙක්ට්‍රික්. මේ බසත් ඉලෙක්ට්‍රික් කරලා තියෙන්නේ. අර තියෙන්නේ නිව්සීලන්ඩ් සෙන්ට් ජෝන්ස් කියන ඇම්බියුලන්ස් වර්ගය. තව තියෙන ඇම්බියුලන්ස් එක එක මොඩල්ස් තියෙන වර්ග. එක කම්පැනියක් නේ ඇම්බියුලන්ස් කම්පැනියක් නේ. මෙන්න ඉන්න නෝන දැක්කන එනකොට ඉන්න හැටි මේ පේනද? අබෝ මං වැඩටත් ගිහිල්ලා එනකොටත් ඉන්න හැටි බලන්නකො. ඇයි එහම? ඈ ඇයි එහම හැසිරෙන්නේ? කට්ටි ඔක්කොම කියලා කම්මැලි කියලා ඈ මොනවද කියන්නේ? තරහයි ඇයි තරහ? විනාඩි දෙකක් පරක් මෙයා මේ මට කොච්චර ආදරෙන්ද කියනවා නම් මෙයා මං එන වෙලාව වැඩ කරන තැන ඉඳන් මෙතන එන්න කොච්චර විනාඩියක් යනවා, විනාඩි ගානක් යනවාද කියලා හරියටම ගාන හදලා තියෙන්නේ. ඒක මිස් වෙච්ච ගමන් එයා බය වෙනවා මං එයාට නැති වෙයි කියලා. ඇයි නේද? මම කවුරු අරන් ගිහලා මම වෙන කෙල්ලෙක් මාව අරන් ගිහලාද කියලා බය වෙලා නේ. ඇන්න ඇන්නලත් එක වෙනවද? ඇස් දෙකින්ම zoom කරලා පේනනම් නේද? එහෙම බය වෙනා නේද? නා මං හිතේ කවුරු හරි වැඩ වැඩි තියලා කියලා. ඈ අපි කණ්ඩායම් යන්නේ. මේ වීඩියෝ එක කරන්නම අලුත් මේ ෂර්ට් එකක තනගෙන මේ. නේ? කහපාටේ. මේ කට්ටි ලස්සන කියන්නේ ඒක. මේ මිස්ටර් ඇන්ඩ් මිසිස් දෙකෝද තියෙන්නේ ඒක ලස්සන කියලා කියන්නේ. මිසිස් විතරයි. මිස්ටර් නැහැ. මිසිස්. මේක ලස්සනයි. කට්ටි එක ලස්සනයි කියන්න මේ ඒක වීඩියෝ කරමු තමයි ඇඳගෙන තියෙන්නේ. අදුණක් දින බහන් මේක ඔයා ඇද්දි ගෙනාවේ. ආ ඒක තමයි. ආව් අම්මිය වෙලා තිබ්බම මට ඒක මිස්ටේක් අම්මිට ගන්න බැරි වෙලා අපරාදනේ. දෙකම කරගත්තා නම් තමයි ඔය රඳින්න තිබ්බනේ අපිට. ඔව් කපුල් ටීචර් මොනවද ඉස්සර වෙන්නේ මොනවද? ගුඩ් නයිට් ඉතින් දැන් කාලා ඉන්නනේ පාඩුවේ. හවසට වැඩට යන්නත් ඕනි. දැන් මම අපි කිව්ව හැලෝවීන් සීන් එක ගෙනම. මේ දවස් හැලෝවීන් සීන් එක නේ. සමහරට මේ සතිය අපිට පුළුවන් මේ මොන හරි ඩෙකෝස් ටිකක් ඔය පෙන්න ගන්න පුළුවන් වුණොත් හොඳයි නේ. බලමුනේ. අපි මුලින්ම නම් හිතුවේ හැලවින් ඩෙකෝස් ටිකක් ගෙදර කරන්නම් කියලා. ඊට පස්සේ ඒක නිකන් මේ අපි ඉන්නේ පොඩි යාළුවෝ නිසා අනික මේ අපි ඉන්නේ අපාර්ට්මන්ට් එකේ හින්දා මේ පල්ලයට පේන්නේ නැහැ කාට. නෙක්ස්ට් ඊවත් බලමු නේද මේ හැලවින් පොඩ්ඩක් ඩෙකරේට් පාරක් දාන්න. මොකද අපි නෙක්ස්ට් ඊය වෙන තැනකට මූව් වෙන්න හිතාගෙන ඉන්නවා. එතකොට අපිට පුළුවන් වෙයි මේ ගාඩන් එක හරි එළිය හරි
අපිට හැලවින් ඩෙකරේට් කොහොමද කරන්නේ. දන්න අපි මෙහේ හැලවින් ඩෙකෝස් කරන්නේ කොහොමද කියලා හැම අපිට අයිඩියා ගන්න නැහැ. ඔෆිස් වල නම් කරනවා අපි දැකලා තියෙනවා. එහෙම උනර ගෙවල් වල මෙහෙ කරනවාද කියලා නම් එහෙම අයිඩියා ගන්න අපි බලමු නේ පොඩ්ඩ ආවිදලා. එහෙම ආවනේ බලමු අපි තාම දන්නේ නැහැ මොකද්ද මේ ඇත්තටම හැලවින් කියන එක දැකලත් නැන්නේ හින්දා මේ බලමු මේ වීක් එකේ නෙක්ස්ට් වීක් එකේ එන්ඩ් එකෙත් හැලවින් තියෙයි. ඉතින් අපේ වීකෙන්ඩ් එකේ තමයි සාමාන්‍යයෙන් ඉන්ස්ටාග්‍රෑම් ෆලෝ කරලා තියාගන්න අපි ස්ටෝරි දානවා. අපේ WhatsApp channel එක ෆලෝ කරලා තියාගන්න මේ අනිවාර්යෙන් අපි දැක්කම හැලවින් පොඩි පොඩි අයිටම් දාන්න ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් දෙන්නගම ඉන්ස්ටාග්‍රෑම් දෙක ෆලෝ කරලා තියාගන්න චමද ගුණසිංහ කලපන්න නැහැ ඔෆිෂියල් ඔක්කොගේම ලින්ක්ස් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් සෙට්ලා ඉන්න අපි කාලා පොඩ්ඩක් නිදාගෙන ආයෙත් වැඩට යන්න ඕනේ. ඉවෙන්ට් ඇති සෙට් වෙමු. අර යන නිදාගත්තා මම නම් ඇඳට වෙලා හිටියා. දැන් ලෑස්ති වෙලා වැඩට යන්න ඕනේ. අපි ඉතින් කොහේ හදුවා ලීල ලෑස්ති වෙනවා කම්ප්ලීට්ලි. අර නැගිට ගන්න තමයි ටිකක් අමාරු. ඇඳෙන් බස්ස ගන්න නැගිටනාට වඩා ඇඳෙන් බස්ස ගන්න එක තමයි අමාරුම වැඩේ. අමාරු නෙමෙයි කරන්න බැරිම වැඩේනේ. ඒ නේද? ඈ? ඔය නැගිට ගන්න එක නේද අමාරුම වැඩ? එහෙනවනේ. නැගිටලා ඉන්නේ අමාරු. ඇඳෙන් බහින්ද කම්මැලි. සිරිපාලද මරිසිපාලද? මං ගල්පාල. සිරිපාල නේද? ඈ. ඇයින ගල් සෝමේ ගල් සෝමේද නැගිටින්නද ඇයි නැගිටින්න බැරි ඇයි බැරි බෑ කෝ විසුවද විසෙක්ද නැගිටි අයියෝ මං එන්නෙන්න මහත්තනානේ ඔව් බෝලයක් අවුල ඕවනේ මං දන්නේ මං එන්නෙන්න මහත්තනා වැඩ ටික ඊයේ නැත්තම් දවස් දෙකක් මං මහතයි ගල්වන්න එකයි ඇවිදින්නේ නැහනේ ඉස්සෙල්ලා නම් ජොට්ට කර මීට 400ක්වත් ඇවිදනේ දැන් ඇවිදින්නම නැහනේ ද වාරේ යනවා ඕවා නෑ මලවදේ දැන් කෙට්ටු වෙන නෑ කෙට්ටු වෙන ටයිට් කරමුද අපි දෙන්න අපි දෙන්න කරමුකෝ අනේ ටයිට් කරමුකෝ ඔයත් එක්ක මොන ඩයට්ද මෙයා මන් ඩයට් කියලා දැන දැන මේ මට තඩි චිප්ස් ප්ලේට් එකක් ගෙනල්ලා දෙනවා චොක්ලට් කෑල් ගෙනල්ලා දෙනවා තමන හරි අයිස්ක්‍රීම් ගෙනල්ලා දෙනවා එක එක දේවල් ගෙනල්ලා දෙනවා මම ඩයට් කරන්න පටන් ගත්තාම එනිසා මම අතක ඩයට් කරන්න බෑ තියන්නේ නැහැ අපි යන්නේ යන්නේ වැඩට අපි යනවා වැඩට මේ ඉන්නේ අපේ කුණු අයියා කුණු ටිකක් අරගෙන එයා තමයි සාමාන්‍යයෙන් අපේ ගබේජ් ටික කැමති නැන්නේ ඒවා කියන අර එහෙම තමයි ඉතින් එහෙම ඕන දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ අපි ඉන්නේ කියන්නේ මේ විදිය මේ කොහොමද දැන් එන්නේ වෙන්න අපි සාමාන්‍යයෙන් මෙතන තමයි රබිෂ් රූම් එක තියෙන්නේ මේ තියෙන්නේ රබිෂ් රූම් එක මේක රබිෂ් මේක රීසයිකල් මේක රීසයිකල් කියන්නේ බෝතල් අරමෙය අරක කාඩ්බෝඩ් මේක මොකක්ද yes let's go අපි කා බෑග් එකට යන ගමන් ඉන්නේ පොඩි දෙයක් දැක ඉතින් ඒක කියන්න හිතන මෙහෙ ක්වීන් ස්ට්‍රීට් එකේ පොඩි ෂොප් එකක් එහෙම කරන්නේ ක්වීන් ස්ට්‍රීට් එකේ පොඩි ෂොප් එකක් තියෙනවා මොකද්ද? මොකද ඒක නේද? අඩේ නම මතක නැහැ. ඒකේ කොහොම හරි $20 වලට වඩා අඩුවෙන් බඩු තියෙන්නේ. ඒ කියන්නේ මේ මොනවාද? ස්විට් එක කින්ද සේකේ. නහනේ. ඔරිජිනල් එමෙ තියෙන ගොඩක් මේ ඔක්කොම ෆේක් තියෙන්නේ. අර හොඳ බ්‍රෑන්ඩ් එක දේවල් නහ. ඉතින් අපි නෝට් කරා දැන් මේ එළිය දාලා තියෙන ඒකේ කුඩ. දැන් ඉන්නේ අපේ දෙකම වැස්ස නිසා මේ ඊසත් යාපේ බලදී ලොකු කොටයක් $12 තිබ්බා. දාවි. මේමයි ගන්න. හරිද? වහින දවසට වැඩි කරනවා. වැඩි කරනවා. තක්කලා ආය පායන දවස් දෙකකට තක්කලා ආය ලොකු මොහොතක් කඩු කරනවා. ඔව් මෙතන තියෙන කය. ඉන්නේ පෙරේදා. පෙරේදා වගේ $10 දීම කොටෙන් දැන් 15යි. අද මොකද? $18 තිබිලා 15 කරලා. අද වැස්ස. හම්මෝ.
වැඩිරලා කාපාකට ආව වාහනේ දාන්න වාහනේ දාලා දැන් ආයෙ තනියම යන්න ඕනි ගෙදර ඉතින් චමුදිනම් බහැලා ගියා එයා ගිහිල්ලා උයනෝනි ඊතර මට ලේසි ගිහිල්ලා කන්න විතරයි තියෙන්නේ කවද එකත් කට්ටකව නැහැ මේ ඉතින් ඕවදා ඉස්සර ඉතින් අද ටිකක් අද නම් සීතලත් නැහැ නියම දවසක් අද බලමු එළියට බහැලා බලමු කොහොමද තත්ත්වය කියලා ඉතින් යා ගෙදර සිටි ගිය රෑට යනකොට මේ කඩවලල තිබ්බ කුණු ඔක්කොම එළියට දාලා තින්නේ සිටි කවුන්සිලෙන් ආවිල්ලා ඔක්කොම ටික මේ අරන් යනවා මෙතනත් එහෙමයි මේ මොකද මේ උදේට රෑ උදේ ඉඳන් තිබ්බ කුණු ජාති ඔක්කොම ටික මේ එක එක පාට පාට බෑග්ස් දීලා තිනවා සිටි කවුන්සිල් එකෙන් ඔක්ලන් සිටි කවුන්සිල් එකෙන් මේ කොළ පාට දීලා තිනවා නිල් පාට දීලා තිනවා තැඹිලි පාට දීලා තිනවා එතකොට ඒවට මේ දානවා එතකොට කට්ටියට මේ ලේසියනේ මේ මේක රීසයිකලින් වලට මේක එහෙම 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 දීලා තියෙනවා අරුණේ නාලාවා ටංගල නාලේ තිමරයට ආවා දැන් අවශ්‍ය කතාන්ට යනවා මං කැම හදනවා කැම හදන්නේ අද ටූටිලා ඉතින් මේ ටූටි ආ රැප් එක ගැතට උනන මම සාමාන්‍යයෙන් ටෝටියා එක එක විදිහට හදනවා. ඉතින් මේ දවස්වල නම් හදන්නේ බිත්තරයි චීසුයි බේකන්ද මේ හැම්ද? හැම්නේ. බේකන්නේ. ඔව් සෝරි. බේකනුයි දාලා. ඉතින් නැත්නම් එහෙම නැත්නම් බිත්තරයි කැරටුයි ගෝවායි දාලා හදනවා. එක එක විදිහට හදනවා. ඉතින් මූඩ් එක අනුව තමයි කල්පන ඉල්ලන විදිහට. කල්පන මෙහෙම කණ්ඩායසයි බේකනුයි චීසුයි බිත්තරයි ඔක්කොම දාලා හදුවාම එළවලු දාලා කනවට වඩා නිසා මේ දවස් ටිකේ එහෙම තමයි ගොඩක් වෙලාවට හැදුනේ. ඉතින් මම මේක හදනකම් ඒ අවශ්‍ය දාලා එනකම් බලමින් පස්සේ කද්දියයි කම්බු. ඩිනර් රෙඩි අරය. චිප්ස් එක ෆ්‍රයි වෙනකම් බලාගෙන ඉන්න. ෆ්‍රයි නෙමෙයි ෆ්‍රයි. ෆ්‍රයි කියලා තමයි කිව්වේ. ඔයාට කන් ඇහෙන්නේ කන් දෙක සුද්ධ කරගන්න. නා කියන්නේ නේද? ඔව් වයසයි. වයසයි ඔව්. ඇත්තටම වයසයි නේ. අපි කණ්ඩායම් යන්නේ මනා කන්නේ මෙතින්නේ ටෝටියා උඳුවැඩේ උඳුවැඩේ කන්නේ මොනාද කියන්න තියෙනවද ඔයාට එයා චිප්ස් එක බැද්ද වගේ නිකන් එයා එතනට ලකෝ ටික අප්පෝ මම නාලා ඉවරලා මං කෑම ටිකත් හදලා ඉවර වෙනකම් මෙයා ඉන්න හොඳට ඉඳගෙන අපෝ කියලා වැඩන්න හරි අපි දැන් කන්න යන්නේ එහෙනම් එහෙනම් මොනවද ඈ එහෙනම් මොනවද එහෙනම් මේක උතර මේ අඳුරලා තියෙන මේක පේදන්න යන්න බර තමයි පේන්න ප්ලස් අන්න ඉතින් අපේ ඩේ ඉන් ලයිෆ් එක මෙතනින් ඉවරයි දැන් අපි කාලෙම හැමම කොණ්ඩ වෙලලා නිදා ගන්න තමයි තියෙන්නේ අපේ වට්ස්ඇප් channel එකට සෙට් වෙන්න කට්ටි කට්ටි ගොඩක් ගොඩක් එකතු වෙනවා ඉතින් ඔයා විතර අපේ වෙනවා මැද්දද sorry ඉතින් කට්ටි හැමෝම එකතු වෙන්න මේ වට්ස්ඇප් channel එක අපේ subscribe කරන්න video එක like කරන්න comment කරන්න share කරන්න අපේ වට්ස්ඇප් channel එකට join වෙන්න එහෙනම් අලුත් video එකකින් හම්බ වෙනකන් කට්ටියන් පරිස්සමෙන් ඉන්න Bye. Bye, Canada. Bye.